බුදුරජාණන් වහන්සේ විඥානය කියන කාරණයට මහත් අර්ථයක් දෙන්නේ නැහැ. එක තැනක බුදුරජාණන් වහන්සේ විඥානය කියලා කියනවා විශේෂ වූ දැනීමට. ඒ කියන්නේ යා තිත්තයි කියලා දැනගන්නවා. ඇඹුල් රසයි කියලා දැනගන්නවා. ඒ වගේ දැනි විශේෂ වූ ඒ අවසාන ඇති කරගන්නා වූ දැනීමට බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය කියලා. තව තැනක විඥානය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා සංස්කාරපත්‍ය විඥාන පටිච්චසමුප්පාද සංස්කාරපත්‍ය. ඊළඟ තැන බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. ඒ කියන්නේ උන් එහා මම විඥානය ගැන කියලා තියෙනවා දැකලා නැහැ. මොකද විඥානය ගැන කියන්න බැහැ මහත්තයෝ. ඒකයි බුදුරජාණන් වහන්සේ නොකියන්නේ. විඥානයේ මැජික් කරුවෙක් කියන්නේ මහත්තයෝ ඒසා වේගවත්. එයා මෙතන පූසෙක් ඉන්නවා. ඒ පූසව සුදු පාට රෙද්දකින් වහලා මොකක් හරි කරලා මේ රෙද්ද අයින් කරලා ගන්නකොට මේක ඇතුළේ ඉන්නේ හාවෙක්. මේ හාවට රෙද්දකින් වහනවා මොනවක් හරි කරලා ආයිමත් බලනකොට මේක ඇතුළේ ඉන්නේ ලේනේ. ඒ වගේ මහත්තයෝ ඒසා වේගවත් ඒසා මැජික් කරුවෙක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. දැන් විඥානය ගැන කවදා හරි දවසක අපි අවබෝධ කරගත්තොත් අවබෝධ කරගන්නේ විඥානය කියන්නේ වේගයක් හිස් දෙයක් කියන කාරණේ විතරයි. එතන වේගයක් නම් හිස් දෙයක් නම් මහත්තයෝ ඒක අර්ථ දක්වන්න පුළුවන්කම නැහැ. පුළුවන්කම නැහැ. අර්ථයක් නැහැ ඒක. අර්ථයක් නැති නිසා යා විඥානය අතහරින්නේ. එයාට අවබෝධය මත හැරිලා යන්නේ ඒක. එතන විඥානය ගන්න දෙයක් තියෙනව නම් මහත්තයෝ ඒක අතහරින්නේ නැහැ. ගන්න දෙයක් තියෙනව නම් අතහරින්නේ නැහැ. ඒතකොට යා අවසානයේ කවදා හරි අවබෝධ කරගන්නේ විඥානය කියන්නේ වේගයක් කියන කාරණේ විතරයි. විඥානය කියන්නේ හිස් දෙයක් කියන කාරණේ. එවාවික හා ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් ඉන්නකොට එයාට පේනවා මහත්තයෝ යක්ෂයේ කෝපපාතිකෝ පහළ වෙනවා. දෙයා දුව පැරණි ආරණ්‍යක ඉන්නේ යක්ෂයේ කෝපපාතිකෝ පහළ වෙනවා. එතකොට එයා සමාධියෙන් ඉන්නේ. එයා දැන් පංච නීවරණ යටපත් වෙලා සමාධියෙන් ඉන්නේ. එයා හිතලවත් නැහැ එයාට මෙහෙම දෙයක් දකි කියලා. නමුත් එයා සමාධියෙන් දකින්නවර යක්ෂයා ඕපපාතිකෝ පහළ වෙනවා. එතකොට යක්ෂයා ඕපපාතිකෝ පහළ වෙන මහත්තයෝ එයාට පේනවා එයාට අඩි 6ක් විතර උසින් වේගවත් සුළියක් ගමනේ වෙනවා. ඒක වේගවත් ඒක අපිට මේ කැමරාවකින්වත් මේකකින්වත් මයින්න ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒසා වේගයෙන් මේ සුළිය එකපාරට සකස් වෙලා වේගයෙන් මේ සුළිය භ්‍රමණය වෙලා භ්‍රමණය වීම තුනේ වේගය තුනේ මේ යක්ෂයාව නිර්මාණය වෙනවා. දැන් මෙතන ඉන්නේ යක්ෂය. ඒකෝ දැන් මොකද්ද මේ සුළිය කියන්නේ? මේක තමයි විඥානය කියන්නේ. වේගය ශක්තියක් විතරයි එතන තියෙන මාත්‍ය. මේක වර්ණයක් හැඩයක් උසක් පළලක් අපිට කියන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ විඥානේ විග්‍රහ කරන්නේ නැත්නම් විග්‍රහ කළේ තේරෙන්නේ බෑ. විඥානේ පැත්තේ එල්ලුණාම තමයි යාම ගැලවෙන්න බෑ මහත්තයෝ. මොකද එතන තියෙන හිස් දෙයක් අපිට මෙහෙමයි කියලා විග්‍රහ කරන්න බෑ. ඒ කියන්නේ අතනර සුලිය හැටියට අර වේගය හැටියට ඒ තියෙන විඥානේ කියන කාරණේ. කොයි කියන්නේ කොයි හරි කෙනෙක්ගෙන් අවසාන චුතිසි තමයි ඒ සකස් වෙනවා. ඒක ඕපපාතිකව පහළ වෙන්නේ එහෙමයි. අපි වගේ මෞකසකින් එන්නේ නැහැ. ඒ ඕපපාතිකව ගන්න විඥානේ වේගය තුලින්ම එක මොහොතක් ඇතුළත විනාඩියක් තුලදී අර යක්ෂයාගේ රූපේ නිර්මාණය කරනවා. ඒක තමයි විඥානය කියන්නේ. ඉතින් දැන් ඕකට කියන්න අර්ථයක් නැහැ මම. ඒකයි කියන්නේ රූපය ප්‍රකටයි. රූපය පේනවා. ඇස පේනවා හොඳට. කන පේනවා. නාසය දිව ශරීරයේ තියෙනවා. එහෙනම් මෙන්න මේ රූපය මාව ගන්න කියලා කියන්නේ ඒකයි. රූපය අනිත්‍යභාවය දකින්න. රූපය අනිත්‍යභාවය දැක්කොත් රූපේ නිසා රූප උපාදාන ස්කන්ධයෙන් අනිත්‍යයි කියලා දැක්කොත් අනිත් උපාදාන ස්කන්ධයෙන් කියන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. එතන පැටලුවක් මහත් පැටිනවාම තමයි යන්න මෙහා ගන්න බෑ. ඒ පැටලිච්ච අප්‍රමාණ පිළි සංකාව ඉන්නේ. ඕක හොයනවා හොයන්න දෙයක් නැති තැන හෙව්වා කියලා වැඩක් තියෙනවද? හොයන්න දෙයක් නැහැ එතන. නමුත් හොයනවා. නමුත් අපිට හම්බු වෙයිද? හම්බු වෙන්නේ නැහැ. අපි මෙතන හොයන්න දෙයක් නැහැ කියලා දැක්ක තැන තමයි අපි ඒක අල්ලගත්ත වෙන්නේ. දැන් හොයන්න දෙයක් එතන නැහැ. විඥානය කියන්නේ මේකයි. අවිඥානය කියන්නේ මේ හිස් දෙයක් කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නැත්නම් ඒක අර්ථ දක්වලා තියෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ අර්ථ දක්වලා නැහැ.